ඌව පළාත් සභාව කියන්නේ ලංකාවේ දුප්පත්ම පළාත් සභාව. ලංකාවේ දුප්පත්ම ප්‍රාදේශීය ලේක කොට්ටාස 1 2 3 4 තියෙනෙත් ඌව පළාතේ. එහෙනම් පළාත් සභාවට ප්‍රතිපාදන මදි. එහෙනම් පෙරපාසල් දරුවන්ට බෑග් බෙදීම සඳහා ආධාර කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ අනුව ලංකා බැංකුව සහ මහජන බැංකුව ආධාර කරලා තියෙනවා. ආධාර කරලා තියෙනවා. අපි ඒවා සොයා බැලුම පළාත් සභාවේ කිසිදු ගිණුමකට මේ මුදල් ඇවිල්ලා නැහැ. එතකොට මේ මුදල් කොහාටද ගියේ? මහත්තුමාගේ නමට ගියාද පදනමකට ගියාද? ඔහු හෙලිදරව් කළ යුතුයි. සාමාන්‍යයෙන් මේ අපි ගා පළාත් සභාව පනත පළාත් සභාව මුදල් රීති සංග්‍රහය තියෙනවා. අපිට වෙන්න පුළුවන් മന്ത്രി කෙනෙකුට වෙන්න පුළුවන් ඇමති කෙනෙකුට මහ ඇමති කෙනෙකුට වෙන්න පුළුවන් ලැබෙන පරිත්‍යාග තමන්ගේ පෞද්ගලික තැන් වලට ගන්න බෑ. ඒ ලක්ෂ ගාණක් මුදල ඔහු ගත්තා. ඒක ප්‍රශ්නයක්. එතකොට එතන තියෙනවා අක්‍රමිකතාවක් වංචාවක් තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ මේ ඉල්ලීමට ජාතික ඉදිරි කිරීමේ බැංකුව මුදල් දුන්නේ නැහැ. ජාතික ඉදිරි කිරීම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය තීන්දුව කරා එහෙම මුදලක් අපිට පරිත්‍යාග කරන්න බෑ කියලා. ඒකට කිපුණු මහ ඇමතිවරයා ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ තිබුණා ස්ථාවර ගිණුම් ස්ථාවර තැන්පතු 6ක්. මේ තියෙන ප්‍රධාන ලේකම්තුමා ස්ථාවර තැන්පතු 6 මහ ඇමතිවරයාගේ ඉල්ලීම පරිදි ඉවත් කරලා ඒ මුදල් ආපසු පළාත් සභාවට එවන්න කියලා යවපු ලිපිය. ස්ථාවර තැන්පතු 6ක් තිබුණා. ඔබට කියන්නේ ස්ථාවර තැන්පතු 6ම මේ ඉල්ලන මොහොත වෙනකොට කල්පිරිලා නැහැ. කල්පිරිලා නැතුව තිබුණා ගත්තම මේ 6ම කල්පිරිලා තිබුණේ නැහැ. 6ම කල්පිරි නොතිබියේදී මේ ලිපියට අනුව දුන්නා නම් පළාත් සභාවට අහිමි වෙන පොලිය රුපියල් 1,73,39,337.67ක්. ඉතින් ඌව පළාත දුප්පත්ම පළාත නම් මේ වගේ පළාතට හානියක් කරන්න බෑ. මුදල් විෂය භාර ඇමතිවරයා. ඉතින් මේවා අපි පළාත් සභාවේ පෙන්වා දුන්නා. පෙන්වා දුන්නට පස්සේ අන්තිමේට ප්‍රධාන ලේකම්තුමාට බලපෑම් කරලා ඒ ගිණුම් 6 වෙනුවට ගිණුම් 2ක් ඉවත් කරලා දෙන්න කියලා ප්‍රධාන ලේකම්තුමා ආපහු ලියුමක් ගියා. ඒ ලියුමට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ කළමනාකරුවෝ එවනවා ලිපියක්. ප්‍රධාන ලේකම්ට මේක ඉවත් කරගත්තොත් ලොකු පාඩුවක් වෙනවා. ඒක කරගන්න එපා කියලා. ඔහුගේ ඒ ලිපියට අනුව ඒ ගිණුම් දෙක ඉවත් කරගත්තොත් සිදුවන පාඩුව 1,318,228. දැන් මේ ගිණුම් දෙක ඉවත් කරගෙන තියෙන්නේ. ඒ අනුව ලංකාවේ දුප්පත්ම පළාතට මුදල් අමාත්‍යවරයාගේ සහ ඌව පළාතේ භාණ්ඩාගාරයේ ලේකම් හෙට සලකන්නේ ප්‍රධාන ලේකම්වරයා. එතුමා ඒ දෙදෙනාගේ කටයුතු නිසා ඌව පළාතට 1,03,00,000ක් මේ වෙනකොට අහිමි වෙලා තියෙනවා.